ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සක්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත 35000න් කරන දේ 18000න් කරන්න හදන ගුවන් හමුදාව 35000ක හමුදාවකෙන් දුන්න මෙහෙයුම් සාක්ෂිතාවය 2018 18000ක් වගේ පිරිස යොදාගෙන ඊට වඩා ඉස්සරහට ගිය මෙහෙයුම් සාක්ෂිතාවයක් ඉනේ දැකති 58ක් ඇති ඒ ගොයම් කපනවා තියා කුඹුරක්වත් හඳුනන්නේ නැති ගොයම් කපන්න බැරි ගොයියට රැවටුණා වගේ හැමදාම අපි රැවටුනේ වැඩබැරි ටාසන්ලට කියලා අද ටෙලිවැකියෙන් දැන් දේශීය පුවත් 2030 වන විට ගුවන් හමුදා බට පිරිස 18000 දක්වා අඩු කරන බව ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ පවසනවා නව තාක්ෂණය භාවිත කරමින් ආරක්ෂක කටයුතු පුළුල් කරන බවයි ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ගුවන් හමුදා ප්‍රදර්ශනීය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ තාක්ෂණයේ කියන එක ඉදිරියට යන්න යන්න මේ තාක්ෂණයේ ගාණත් අඩු වෙනවා. ඉතින් ඒ වගේම මේක ගොඩක් හැමතැනටම අවේලබල් වෙනවා. දැන් CCTV කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් AI ටෙක්නොලොජිය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. කමර්ෂල් මාකට් එකේ දැනට තියෙන තාක්ෂණයේ පවය යොදාගෙන අපිට පුළුවන් බටපිරිස් අඩු කරන්න. උදාහරණයක් හැටියට කියනවා නම් අපිට දැන් අපේ පෙරිමීටර් සිකියුරිටි අපි එක යා බේස් එකක් ගත්තොත් කිලෝමීටර් ගණනාවක් සමායට කිලෝමීටර් 10ක් විතර වෙනවා. වටේට අපි බටේන් කී දෙනෙක් නවත්තන්න ඕනේ. ඉතින් ඒවා අපිට කැමරා වගේ දේවල් යොදාගෙන ඩ්‍රෝන් තාක්ෂණයේ යොදාගෙන අද අපිට ඩ්‍රෝන් එකක් යොදන්න පුළුවන් සමායට කිලෝමීටර් 5ක් විතර ඒ ඩ්‍රෝන් එකෙන් විතරක් එකපාර කවර් කරන්න පුළුවන්. ඒ වගේ යොදාගෙන තමයි අපි ආදන්නේ අපේ බටපිරිස් ප්‍රමාණය අඩු කරන්න. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දවස්වල අපි 35000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂිතාවය 2030 18000ක් වගේ පිරිස යොදාගෙන ඊට වඩා ඉස්සරහට ගිය මෙහෙයුම් සාක්ෂිතාවයක් ස්ථාපනය කරන්න. අපේ රටේ කෝටි 2ක ජනගහනය නියෝජනය කරන්න මන්ත්‍රීවරුන් 225 දෙනෙකු ඉන්නවා. මේ අතරින් 60 දෙනෙකු පමණ අමාත්‍ය ධුර දරනවා. ඉන්දියාවේ ජනගහනය කෝටි 100ක් පමණ වනවා. ඇමතිවරුන් ඉන්නේ 70යි. මේ ඵලදායිතාව පිළිබඳ කතාවයි. ලෝකේ ඵලදායිතා දර්ශකයක් තිබෙනවා. ඒ දර්ශකය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ ලෝක බැංකුවයි. මේ දර්ශකයට අනුව ඵලදායිතාවෙන් ඉහළම රටවල් හඳුනාගෙනත් තිබෙනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය, ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම ආදී සාධක තමයි මෙහිලා නිර්ණායක ලෙස යොදාගෙන ඇත්තේ. ඒ කියන්නේ ආණ්ඩුවේ ගුණාත්මක භාවය තමයි මේ සාධක ඔස්සේ මනිනු ලබන්නේ. ඵලදායිතා දර්ශකයේ ඉහළම තැන සිටින රටවල් වන්නේ එක්සත් රාජධානිය, දකුණු කොරියාව හා සිංගප්පූරුවයි. මේ ඵලදායි රටවල පාර්ලිමේන්තුවට සාපේක්ෂව විධායකයේ තරම ප්‍රතිශතයක් ලෙස සොයා බැලීමට වෙරිටේ රිසර්ච් ආයතනය ක්‍රියා කර තිබෙනවා. දැන් බොහෝ වෙලාවට අප හිතාගෙන ඉන්නේ රටේ ජනගහනයට අනුව අමාත්‍ය මණ්ඩලයත් ලොකු විය යුතුයි කියලයි. එවිට තමයි ඵලදායිතාවය ඇති වෙන්නේ කියලයි. නමුත් ඉන්දියාවේ ජනගහනය කෝටි 100යි. ඇමති මණ්ඩලය 70යි. අපේ ජනගහනය 2,27,00,000ක්. අපේ ඇමති මණ්ඩලෙත් 60ක් පමණ සිට තිබෙනවා. ලෝකයේ අපට වඩා විශාල ජනගහනයක් සිටින බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ සිංගප්පූරුවෙත් ඒ රටවල ජනගහනයට සාපේක්ෂව අපත් සමග සසඳනකොට කුඩා අමාත්‍ය මණ්ඩල ඉන්නේ. නමුත් ඵලදායිතාවය ඉතා ඉහළයි. ඒ අනුව ඉතා පැහැදිලිවම තීරණය කළ හැකේ විශාල ඇමති මණ්ඩල සිටි පමණින් ඵලදායිතාවය වැඩිවන්නේ නැති බවයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 486 වැනි ටෙලිවැකිය. මේ දවස්වල දේශපාලනඥයෙකු බීතකටවත් හොයාගන්නට නෑ. හොඳේ, මොකද මේ වැඩි දෙනා විවේකීව ගත කරන්නට, ඒ කියන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්නට විදේශගත වෙනවා, විදේශගත වෙමින් ඉන්නවා. හොඳේ, ඒකේ ඉතින් මේ එක්තරා විදිහක සාධාරණයකුත් තියෙනවා නේද? රට හදන්න, රටේ ආර්ථිකය හදන්න, අපේ ප්‍රශ්න විසඳන්නට නේද? මොලේ වෙහෙසලා 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 ඔය පාර්ලිමේන්තුව ඇතුලේ උගුරලේ රහ වෙනකම්
මොනවාකං කෑමොර දීලා සටන් කරලා නේද හොඳටම තිහිට්ටු ඇති උන්දලට. ඒ නිසා තමා මේ උන්දල හුඟ දෙනෙකු මේ අලුත් අවුරුදු කාලයට විදේශ ගත වෙන්නේ. ඒකට අපිට නේද ඇඟත් වෙහෙසලා මොලයත් වෙහෙසලා දහදුක් විඳලා 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 නේද අවුරුද්දට ගම්බිම් බලාවත් යන්ට විදිහක් නෑ. මොකද ඒ තරමටම ආර්ථිකය ශක්තිමත් වෙලා නේද. ජනපති රනිල් ඊයෙත් කිව්වනේ රටේ ජනතාව දැන් ඉන්නේ සැහැල්ලුවෙන්ලු. හරිද? මොකද ඒ තරමටම රට ගොඩ. අහලා බලන්නකෝ. අද අපි සියලු දෙනාම ටිකක් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරා. අවුරුදු දෙකට තුනකට ඉස්සෙල්ලා ඒක සිදුුනේ නැහැ. වැඩිම දුක් විඳ ඔබ සියලු දෙනාම. රටේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම් ලබන ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව. ඒක ඉවසගෙන හිටි. ජනතාව මොනතරම් සැනසille ද ඉන්නේ කියලා බලන්න ඔහෙලා ඔය සඳුළු තලවලින් බැහැලා. පුළුවන් නම් පෞද්ගලික හරි ලංගමයක හරි දුම්රියක හරි නේද එක වටයක් ගිහිල්ලා එන්නකෝ. ඈ ජීවිතේ පුරාම ඉහින් කනින් දාඩිය පෙරාගෙන තෙරපිලා මිරිකිලා ڇප්ප වෙලා දහදුක් විඳින මගේ ජනතාවගේ ජීවිත විතරක් බලන්නකෝ. ආන් එතකොට ඔහෙලට තේරෙයි සැහැල්ලුව කොහොමද කියලා. හොඳේ අවුරුද්දට ගම්බින් බලා යන්න ඊයේත් අර ජනතාව විඳපු දුක දැක්කනේ නේද. මේ සෙට් එක දැම්මේ නිතර කියන දෙයක් තමයි අද ඉන්ධන ගෑස් පෝලිම් නෑ කියන එක නේද. ඒ නිසා ජනතාව මාර සතුටින් ඉන්නේ. මේක මතක තියාගන්න. අද තම තමන්ගේ බොහෝ ගමන් බිමන් ස්වේච්ඡාවෙන්ම කප්පාදු කරගෙන තමයි මේ රටේ අහිංසක මිනිස්සු ජීවත් වෙන්නේ. හොඳේ පවුල් ලක්ෂ 17කට ඔය අස්වැසුම දුන්නා කියලා උඩ පනින බෙර ගහන රබන් ගහන ඔය පාලකීන් තම තමන්ගෙන්ම අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳේ ඔහෙලා අවුරුදු 40ක් 50ක් මේ රට කරලත් ලක්ෂ 18ක් 20ක් 30ක් විතර ජනතාව තාම ජීවත් වෙන්නේ ඔහෙලා දෙන ඔය සොච්චන් අස්වැසුමෙන් නම් මොන රටක්ද මේ. හරිද? මොන රටක්ද ඔහෙලා ඉතුරු කරලා තියෙන්නේ. අවුරුදු මාසෙට ඔය දෙන්ට හදන මේ හාල් කිලෝ 10 හෝ 20 හෝ කොච්චර කාලයක් ඕකෙන් කන්ට පුළුවන්ද? ඈ මොකෝ හාල් විතරක් අම්බගෙන කාලා මේ මොනව අනාගෙන කන්නද නේද? රටට වැරදුනේ සහනාධාරවලට හුරු කළ නිසා කියන ගමන් ඡන්දේ ළඟ නිසා ඕන් ආයේ ඒ සහනාධාරෙම දෙන්ට පටන් අරන් නේද? ඒකනේ අර මේ ජනපතිත් සහභාගී වුණු සාකච්ඡාවකදී හාල් කිලෝ 20 ගැන අර ප්‍රාදේශීය දේශපාලනඥයෙක් කර අමුතු හිඟන කතාවක් වෙනේද? ආලා බලන්ට කොන්දගේ කතාව. එළබෙන 21 වෙනිදා මම දන්න විදියට අඩු ආදායම් ලාභී සියලුම පවුල් වලට සහල් බෙදන්න වැඩසටහනක් තියෙනවා. නමුත් නිලධාරියා විසින් මේ සහල් ටික දෙනකොට කියන්නේ උඹලා මේ හාල් ගනිල්ලා මේ රට විනාශ කරපෙවුන්ට ඡන්දෙ දෙන්න එපා. ඒ මතේ ගිනියනවා. ඒ මතේ බිඳ ඇරලා ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී ඉන්න නම් අපිට අපේ පළාත් පාලන ආයතන තුල ඉඳගෙන ඔබතුමා වෙනුවෙන් කාර්යභාරයක් කරන්නට යම් තනතුරක් හදලා දෙන්න. නියමයි නේද? මේ කියන්නේ ජනපති හාල් කිලෝ විස්ස දෙනවා. ඒක අරන් මේ පාර අපට ඡන්දේ දීපියව කියලාද මේ කියන්නේ? ඈ හාල් කිලෝ 20ට ඡන්දේ, පාන් ගෙඩියට ඡන්දේ, හඳෙන් හාල් වලට ඡන්දේ, ඇට අටට ඡන්දේ, එකී නොකී මෙකී ඒ සහන වලට ඡන්දේ දුන්න කාලේ දැන් අවසන්. හොඳේ ඒක අවසන් කරන්නටම අවශ්‍යයි. අනික මේ හාල් කිලෝ 20 ජනපති රනිල්ගේ කුඹුරේවයයි ඈ උන්දා අඳේට වැඩ කරලා මේ ගත්ත අස්වැන්නද මේ බෙදන්ට යන්නේ? නැත්නම් මේ අමරවීර උන්දාගේ කුඹුරේ අස්වැන්නද මේ දෙන්ට යන්නේ? නැත්නම් එයාගේ පොකට් එකෙන්ද දෙන්නේ? යන්නේ නේද? නොමිලේ සහල් දුන්නත්, දැරවියන්ට සනීප ආරක්ෂකතුවා දුන්නත්, පාසල් දරුවන්ට දිවා ආහාරයේ කිරිවීදුරුවක් දුන්නත් මේවා දේශපාලනඥින්ගේ පෞද්ගලික ධනයෙන් දෙන දේවල් නෙවෙයි. ඉතිහාසයේ පුරාත් අදත් අපේ සමහර මාධ්‍යත් මේ දෙන දේවල් සමාජගත කරන්නේ මේක ජනපතිගේ වැඩක්, මේක අගමැතිගේ වැඩක්, මේක කෘෂිකර්ම ඇමතිගේ වැඩක්, මේක අපේ අහවල් ඇමතිගේ වැඩක්, එයාගේ සංකල්පයක් වගේ ස්වරූපෙන්. උන්දලට සංකල්ප තිබ්බට ඒ සංකල්ප ඒවා යල් පැනපු සත්ත පහකට වැඩක් නැති සංකල්ප. හරිය. නමුත් දැන් ඇත්ත තේරුම් ගන්නටකෝ මේ දේශපාලන නඩේ දේශපාලනික වශයෙන් දුප්පත්. හරිද? මේ උන්දලා දේශපාලනික වශයෙන් දුප්පත්. මේ සියලු දෙනාම සතු ඇත්තේ දුප්පත් දේශපාලනික මතවාද. හරිද? මේ බලන්ට 1946 ජපානයේ. ඕම් බලන්ට. අද අපේ ජනතාව දුම්රියේ බස්රිය යන්නේ එදා. ඒ කියන්නේ 1946 ජපන් ජනතාවගේ විදිහට නේද? ඕම් බලන්ට. කොහොමද මේ තියෙන්නේ අද ජපානයේ? කොහොමද බුලට් ට්‍රේන් ගමන? කොහොමද මගී බස් රථ සේවාව? කොහොමද එහෙම වුණේ? ජපානයේ බාර ගත්තෙත්, ජපානයේ බාර දුන්නෙත් පොහොසත් මනසක් ඇති දේශපාලනඥින්ට. හොඳේ පොහොසත් මනසක් ඇති දේශපාලනඥින්ට. හොරකම වංචාව දූෂණය වෙනුවට රටට ආදරය කළ පාලකින්ට තමයි රටේ ජනතාව ඡන්දය දීලා පත් කරලා ඇරියේ. ඒකට එදත් අදත් මේ රට බාර දුන්නෙම කම්බ හොරු සෙට් එකකට නේද? ළඟින් ගියොත් ඇහැක් නැහැ.
හරිද? ළඟින් ගියොත් ඇහැක් නැහැ. උන්දලා හොරකමින් සැපවත් ජීවිත ගත කරනවා, සුර සැප විඳිනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිත නම් සැහැල්ලු තමයි. හොඳටම සැහැල්ලුයි. හරිද? අවුරුද්දට විවේකයේ ගත කරන්නත් සැහැල්ලුව වැඩි හින්දානේ විදේශ රටවලට යන්නේ නේද? ජීවිත කාලයේම මේ පොළවත් එක්ක හැප්පුණු ඔබට නිකමට අල්ලපු ඉන්දියාවට ගිහිල්ලා එන්න ඔබේ අම්මා තාත්තා වන්දනාවේ අරන් ගිහින් එන්න පුළුවන් වුණාද කියලා කල්පනා කරලා බලන්න. හරිද? ඔබට මතකද දෙමළ ප්‍රස්ථාපිරුලක් මීට පෙරමා මතක් කළා. ගොයම් කපන්ට දන්නේ නැති කෙනා දෑකැති 58ක් ඉනේ ගහගෙන හිටියා වගේ කියලා. ආ ගොයම් කපන්ට දන්නේ නැති කෙනා දෑකැති 58ක් ඉනේ ගහගෙන හිටියා වගේ කියලා අපි ඡන්දේ දීලා පත් කරලා මේ තාක්කල් පාර්ලිමේන්තුව ඇරියෙත් ආන් අර ඉනේ දෑකැති 58ක් ගහගෙන හිටියට ගොයමතියා කුඹුරවත් අඳුරන්නේ නැති සෙට් එකක් බව මතක තියාගන්න. ඒ නිසා මේ අවුරුද්දේවත් ඔන්න අල්ලනවා නම් හරියටම නැකත අල්ලමු. හරියට නැකත අල්ලමු. මේ පරණ දූෂිත හොර දේශපාලන නඩේ පන්නනවා කියන සුබ අලුත් අවුරුදු සිතුවිල්ලක් ඇති කරගන්න කියලා අද ටෙලිවැකි ඔබට පරණ අවුරුද්දේ මතක් කරනවා. හරිය? ආරක්ෂක අමාත්‍යාංශයේ සුබ සාධක අංශය සංවිධානය කරන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය සංවිධානය කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. බත්රමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී අලුත් අවුරුදු උත්සවය පැවැත්වුණේ. පැරණි සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩාංග රැසකින් සමන්විත වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද අලුත් අවුරුදු උත්සවය වර්ණවත් වී තිබුණා. අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරී තරගයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කරුණේ ජනාධිපතිවරයා අතින්. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවට පත්වෙනවා. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්.